වගේම තමයි ඔක්කොම ලංකොල්ලෝ ටික මොරාල් එකේ ඉන්නේ. අපි 8 මන් නැ බයිනවා කියන්නේ ගින්නක් නැහැ ඉතින්. ගහරම තමයි ඉන්නේ. මම බන්ට් එකට හීට් කරලා මගේ අනිත් මේ එක්කන එයා දකුණු පැත්ත බලන හිටියා මම වම් පැත්ත බලන හිටියා මගේ වම් පැත්තෙන් මම දැක්කා පස්ට්‍රාදී ආවා ඒත්ින් මම මිර 20 වගේ තමයි දැක්කේ මිර පාත් කියලා ලං කරලා මම ගැව්වා ෂොට් එකක් ගහපු ගම වැටුණා වැටිච්ච ගම මම රෙන්ච් එකට පැන්නා පැනලා ඇවිල්ලා ගන්න යද්දී මම ගණිත් එක්කනත් පැන්නා පයින්ත් එක්කම ඒ නිශාන්ත පයින්ත් එක්කම නිශාන්ත දැක්කා දෙන්නෙක් වෙන අපිට වස්සෙන් ඌ ගන්න ඒනත් එක්ක මම පය කරගෙන ආවේ ඇවිත් නිශාන්ත ගැව්වා ග්‍රෙන්ඩ් එකක් උන්ට ගහපු ගම උන් දෙන්නා වැටුණා කියන්නේ මැරිලා වැටුනේ සූසයි ජකට් එක මේ සූසයි ජකට් එක ඇඳගෙන අපි අපි අපේ ලය මේ අපේ ඉදිරියට ගමන් කරනකොට අපි විනාශ කිරීමට එනකොට තමයි අපි මේ ස්නැප් ටාගට් එකක් කරගෙන ඉවෙලා අපි ඌව විනාශ කරලා අපි ගත්ත ජකට් එක තමයි මේ තිබුණොත් ඉතින් මේ අපේ ලොකු සංඛ්‍යාවක් විනාශයට පත් වෙනවා ඒ කියන්නේ අපේ ලයින් එකේ 100ක් ගියනම් 100 වුණත් මේ විනාශයට පත් වෙන්න පුළුවන් ජකට් එකක් තමයි මේ ජකට් එක තත්ත්වවාදීන් දිගින් දිගට මෙනවා මෙම උන්ගේ මෙම ආරක්ෂක බලවල සහ බංකරපෙළ අත්පත් කරගන්න අපි කොහෙත්ම අපේ සහෝදර සොල්දාදුවෝ මෙම ආරක්ෂක බලවල ගන්න දෙන්නේ හොඳ චිත්ත ධෛර්යයෙන් අත්තන විජේබාහු බාබර් රෙජිමේන්තුව ඕනෑ වෙලාවක ඕනෑම අවස්ථාවක අපි සූදානම් වෙලා ඉන්නවා ඉදිරියේ ඉහළින් ලැබෙන ඉහළ ඕඩර්ස් මත නියෝග මත අපි ඕනෑ වෙලාවක ඉදිරියට ගිහින් එල්ටීටී තත්ත්වවාදීන් සමග සටන් කර ජය ගන්න අපිට තිබුණා ලයින් එක ගන්න දවසට මෙතන මුල්ල පොයින්ට් එකක් තිබුණා ලොකු පොයින්ට් එකක් ඒ එතන කඩුලාන පැත්තෙන් ප්‍රහාරයක් දියත් කරන්න ඒ ප්‍රහාරය සමගම තමයි මේ උන්ගේ දෙවෙනි ලයින් එක අපිට ගන්න පුළුවන් වුණේ ඒත් එක්කම ඒ ලයින් එක ගත්තට පස්සේ අපිට සිද්ධ වුණා කඩුලාන දිගේ ගිහිල්ලා උන්ගේ තිබුණා පාරක් ඒ කියන්නේ වාහන යන එන පාරක් අඩුම තමයි රියන්ෆෝස් කරයි කියලා තමයි අපි එතෙන්ද ගියේ උන්ට අපි දිගටම එතෙන්ද ප්‍රහාර දියත් කරුවා පාරට ඒ හින්දා මම හිතන්නේ රියන්ෆෝස් කරන්න බැරි වුණා ඒගොල්ලන්ට ඒකෙන් තමයි ලේසියෙන්ම ලයින් එක ඉස්සරහට යන්න පුළුවන් උනේ. අපි නැවත කඩුලානේ කිලෝමීටර් 2.5ක් විතර නගරකෝවිල චැම්පිපත්තු පාරට බැටරියෙන් දෙයක් අරගෙන ගියා. රෑ පාන්දර 2-3 විතර වගේ වෙද්දි ගොඩ කරලා ඉතින් උන්ගේ සතුරු භූමිය සිකුව කරලා බැලුවා සතුරාගේ මේ ලොකු බලපෑම නැහැ ඒ පැත්තේ උන් දුවන මේවකට හිටියේ. ඒක නිසා ගොඩට ටග් මේ පුළුවන් තරම් ඉක්මනට ගොඩට ගත්තා. වතුර වැඩි කවුරුවත් කිසිම දෙයක් වෙන්නේ නැතුව බැටරියෙන් දෙයක් ගොඩට අරගෙන ඒ පැත්තේ ඉඳන් සතුරාට ප්‍රහාර දෙයක් කරන්න මේ මග සාදලා දුන්නා මේ ඉම්පෙන්ඩ් යුනිට් වලට. ප්‍රහාරවලට මුහුණ දිය නොහැකිව කොටි රස්සවාදීන් දිවා කාලයේ ඉදිරි ආරක්ෂක වළල්ලේ රැඳී නොසිටින බවයි බටබිරිස් ප්‍රකාශ කළේ. දුවන එක දුවනවා ඉන්නේ නැහැ පැත්තකවත් දුවනවා. දුවලා උංගෙන් ෆයර් එකක් අපිට කිසිම අවස්ථාවක එල්ල වෙන්නේ නැහැ. අපි ලයින් එකට බැහැලා ගැහුවත් මේ ෆයර් එකක් අපිට එල්ල වෙන්නේ නැහැ. එහෙනම් අපිට මේ ක්‍රියාන්ත කර ගැනීමට හුඟක් පහසුයි. මේ මෙම ස්ථානයේදී බෝට්ටුව නිරීක්ෂණය වීමත් සමග යුද හමුදාව සියලු අභිමුද දෙසට හරවා මුහුදු කොටි යාත්‍රා වෙත දැඩි ප්‍රහාරයක් එල්ල කළා. මෙරළ තීරයට සම්පත් ප්‍රහාරයෙන් බෝට්ටුව කුකුරා විනාශ වූ බවයි හමුදාව පවසන්නේ. මෙතනට ගන්න ඔපරේටර් 12% ගන්න ඔපරේටර් ඉතුරු බෝට්ටු දෙක ප්‍රහාරයක් එල්ල කරද්දී එම් බෝට්ටු දෙක එකක් මුහුදට දාලා අනිත් එක ගොඩබිමට දාලා අපේ ඉස්සරහා තියෙන ඉදිරි ආරක්ෂක වලට ප්‍රහාරයක් එල්ල කරන්න පටන් ගත්තා. චුලක මගේ කණ්ඩායමෙන් ටීම් කීපයක් දාගෙන සතුරු ඉදිරි භූමි ප්‍රදේශ නිරීක්ෂණයක් කරමින් සිටියා. ඉන්පසු අපි දැක්කා සතුරු කීප දෙනෙක් අපි විනාශ කරපු ස්ථානයේ කරා ළඟා වෙනවා. ඉන්පසු ඒ අපි දාලා තිබ්බ ටීම්ස් වලින් ඒ සතුරුන්ගේ ප්‍රහාරය එල්ල කරමින් විනාශ කරලා දැම්මා. අදන පල්ලහ බංකර් පේලියක් තියෙනවා. ඒ බංකර් පේලියට පැන්නා. පස්සේ උන්ගෙන් ආටලරි පැටල් ගන් 12.7 වැනි ආයුධ වලින් දවන්ත ප්‍රහාරයක් එල්ල කරා. ඒත් ඒවා අපි නොතකා අපේ ගමන අපි දිගටම ක්‍රියාත්මක කරගෙන ආවා. මේ හරිය අල්ලගත්තා.
එක්කම වෙපන් එහෙම දාලා තමයි උන් දුවලා තිබ්බේ. ඊට අමතරව ඔවුන්ගෙන් තිබ්බා ලොකු ප්‍රතිරෝධයක් තිබ්බා මේ අපේ ගමන නවත්වන්න. නමුත් සෙබළුන්ගේ තියෙන දක්ෂතාවය සහ කැපවීම මත අපි අපේ ඉලක්කය කරා ළඟා වුණා. ඊටාම දක්ෂ ලෙස සෑහෙන ත්‍රස්තවාදී ප්‍රමාණයක් මේ වෙනකොට ඉදුගමෙන් ඉවත් කරලා තියෙනවා. විශ්වාස කරන්න ඔබලා අපිව විශ්වාස කරනවා කියලා අපි මොනින් දන්නවා. මේ කරගෙන යන යුද්ධය ඉදිරියේදී ජයග්‍රහණයකින් නිමා කරන්න තමයි මා ඇතුළු මගේ බලයනියේ මේ ඉන්න සහෝදර නිලධාරී සහ සොල්දාදුවන්ගේ එකම ප්‍රතිම දැන් ඉදිරියේ උන්ගේ තියෙනවා බන්ට් එකක් තියෙනවා මීටර් 200ක් ඉස්සරහින් ඒක අපි ඉතාමත් නොඹ වේලාවකින් ඒකත් අල්ලගන්නවා අපිට යුද මුක්ත කලාපේ පේනවා දැන් එහා පැත්තේ අපි බරාවි පාවිච්චි කරොත් සිවිල් ජනතාවට අනිවාර්යයෙන්ම ගැටලුවක් ඇති වෙයි සිවිල් ජනතාවට වැඩි කියලා හිතාගෙන අපි වෙන විදියකට යුද උපක්‍රම භාවිතා කරමින් තමයි ඉදිරියට යන්නේ අපි ඉතාමත් ඉක්මනින් නොඹ දිනකින් මේ නරුමුයින්ගෙන් LTT නරුමුයින්ගෙන් මේ සිවිල් මිනිසුන් සිවිල් ජනතාව බේරගෙන අපි ඉතාමත් ඉක්මනින් සිවිල් ජනතාව බේරගෙන මෙතනින් යුද මුක්ත කලාපයෙන් ඉදිරියට ඇදෙන්න බලාපොරොත්තු ඉස්සරහතාව මීටර් 200ක් ඉස්සරහින් උන්ගේ තියෙනවා බන්ට් එකක් තියෙනවා ඒ බන්ට් එක අපි ඉතා සුළු දිනක වානුවකින් අරගෙන ඉවර වෙලා අපි ඉදිරියටම ක්‍රියාත්මක වෙනවා යුද මුක්ත කලාපයට වෙනකන් අපිට මේ අවස්ථාවේදී බරාවි අපේ උපයෝගී කරගන්න බැහැ මොකද සිවිල් කට්ටියට බලපෑමක් සිද්ධ වෙන නිසා සුළු අවි යොදාගෙන අපි ඉදිරි ක්‍රියාන්විතය ඉවර කරලා යුද මුක්ත කලාපේ ළඟට යනකොට සිවිල් කට්ටිය අපිත් එක්ක සම්බන්ධ කරගෙන එතනින් මෙහෙම ඉදිරියටම ක්‍රියාත්මක කරගෙන සිවිල් ජනතාව බේරගන්න තමයි මේක මේ විදිහට ඉදිරියට ඉදිරිපත් වෙනවා පාබල සේනාංකවලට ඉදිරියට යාමට ප්‍රථම වෙඩිබලය ලබා දුන්නේ මෙම ප්‍රහාරාත්මක කිමිදුම් කණ්ඩයයි. මුවමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ 7 වන වියේබා පාබල රෙජිමේන්තුව විසින් අත්පත් කරගත් මෙම උස්භූමිය උපක්‍රමික වශයෙන් ඉතාමත් වැදගත්. මෙම ප්‍රදේශයේ රැඳී සිටිමින් ත්‍රස්තවාදීන් වරින් වර දැවැන්ත ප්‍රහාර යුද හමුදාව වෙත එල්ල කළා. දැන් එනම වාසිය පත් වී තිබෙන්නේ යුද හමුදාව වෙතයි. ජාතික රූපවාහිනිය අමල් සමන්ත මුවමාලේ ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට. ඉලක්ක විශ්ව ඉදිරියෙන් තිබෙනවා LTT ඉදිරි ආරක්ෂක වළල්ලේ අවසන් බංකරය. ඉතින් මේ ප්‍රදේශයේ තුල LTTට ඉතිරි වී ඇති කුඩා බිම් කඩ තුල මේ ගෙවි යන පැය කීපය ඉදිරි පැය කීපය මෙරටද ඉතා තීරණාත්මක පැය කීපයක් වනු ඇති. කමිල් ආනන්ද උපාලි සමරකෝන් සමගින් මම සුජිත් විතානපතිරණ හරිය මුල්ලි වයිකාල් ප්‍රදේශයේ සිට. නැසූ ඒ ධෛර්ය ශක්තිය සංකේතවත් කළ වෙඩි හඬයි නැවත ශ්‍රී ලංකා දිවියේ තුල වෙඩි හඬයි.